කාලීන ්‍රෞෘ්ති වාර්තාකරණය අංක එක සියත ප්‍රධාන පුවත විකාශය සම්කින් බම අංචනා කරුණ අරත්තා ප්‍රථමේ නවදහන පුවත් සිරස්තර වෙත දොරුතු පුර පසුලොසක පොහෝදිනය අතයි සියත අමාවැස්ස කුප්පයාවත්ත ජයසේ කරාරාම විහාරස්ථානයේ සිට නවන පර්ලිමේන්තුේ දෙවන සමහවාරය හෙට ජනපතිගේ රාජාසන කතාව හෙට පෙරවරු දහයට. එරට ඉදන සහ විදුලි බල අර්බුදය ග්‍රාථට. ஐயோසි සමාගමෙන් ඉන්දන මෙලදී ගැනීමට විදිලිබල අමාත්‍යවරයා සූදානම්වෙයි.විතුලි ඉජනේරුවන් හෙටලඩවෙ වහම පිරිපාදුව ්‍යවෘත කරන්න නිජතැල් ෘතිය සමතියක මුතුව කියයි. දැනිසක්කාර රගීන් සහ ඔக்සිජන් මත යපෙන රෝගීන් යලිතිහලට. මිකரோ සාධතිතයින් දෙසසියක්ත් දෙෙසේ විසි පහත් අන්තර පිරිසක් දැන්ඩර ලංකාව ඉන්නවා වෛද්‍යන්වරහම්දානි පවසයි. ඕමිකන් රरोගින් වැඩිවෙමින් තිබෙනවා ඉදිරි සාති දෙකාවදහනම් කොVවි රැල්ලක් ඇතිවෙන්න පුළුවන් විසච්ච වෛද්‍ය මල් කාන්තියන තුරහංඟවයි. අනන්ந்த සගරීටත් කොවි ඉන්දාවෙන් තුව කොවිල්ලක් ඉදිරියේදී කිරිබත්තන් වට කෝම් පිට්ටුහදන්න ජනතාවට සිද්ධවෙයි. හැරිසන් කියයි. විිල රුපල් තුන්යට නගින් අපිට දෙන්න. ඇමති බන්දුලගෙන් සහතිකයක් මගේ ජොග්ම එක ආණ්ඩුව පෙරලනයක වජිර පවසයි ඉතාලිය කන්සිියල්ල චන්දරලල් ලෙස පසුගේෙද වැඩ බහර ගත ප්‍රවීන ගායන ශිල්පිනි නිලා වික්‍රමසිංහ මහත්මිය අබහව ප්‍රාප්වෙයි දැන් දේශයපුත් නවසරේ පත පොත්. පොහෝ තිනයවන දුරුතු පුර පසලොසක පොහෝතිනය අදයි. මේ අතර සියත අමාවැස්ස පෝදාසාජීව විකාශ, මෙවර කුප්පියාවත්ත ජය සේකරාරාම විහාරස්ථානයක ඉන්්‍රකරගණමින් අද දවසපුරා පැවැත්වනාා. වසරේ ප්‍රථම පොහෝදිනේ වන දුරතු පුරපසලුස්සක පොහෝදිනය අදයි. ශාසනික වශයෙන් වැදකත් සිදුමෙම් රසක් සිදුවෝ පොහෝදිනයක් ලෙසයි දුරුතු පොහෝදිනය සැලකෙන්නේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ ද අදවන් පුන් පොහෝදිනකයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකර ක්ෂ සහන් ඩාක ගෝත්‍රකින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසනික ඉතිහාසේ සඳහන්. එමෙන්ම බුදුන් වහසේ තුන් බෑ ටලීින් දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පහෝ දිනේක සිදුපතිපනවා. බෞද්ත ඉතිහාසේ ප්‍රථම ආරාම පූජාව වන බිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සංකරුවනට වේළුමනාවරාමය පූජා කළේද දුරුතු පොහෝ දිනකයි. මෙ සயத்து அமாවැස போதா சජීவு விக்காශය මෙவர ඔබவித்து ගனைனுு லබவே குப்யாාවத்து ජாய்சக்ராராම விகாரஸ்தாானே සිட்டாய் பெருவු ஹட்டு போෝධ சජவ விකාශය ஆரம்ம்பகிகிறමින් உவසි உவසිயன் அட்டசில் சமாதன் කරபීම குப்ப்பியாාවத்து ජாய்சக்ராராம விகாராதிபති பூச்சு தலள்ளே தம்மதேவහිමි සිදුக்கலாம் බුද්ධහන්සරනං ගච්චහමි දම්මංසරනං ගච්චාමේ. දුොරතුපුර පසරුස්වක පොහෝ දිනේ නිමිත්තෙන් පැවති සියත අමාවැස්ස පෝදා සජීව විකාශය තුළින්, අද දවස පුර සදහම් කතිකා දම්සභාමන්්ඩප, කෞපි මෙය ධර්මදේශනා ඇතුළු, වැඩසටහන් රැසක් සැදැහැවත් ඔබ විත ගෙනීමට සියත අප කටයුතු කලා. සෑම පුන් පොහ දිලකම ආක්‍රාමාත්‍යය මහින්ද රජපක්ෂ මහතාගේ සංකල්පයක් මත පවත්වන අමාතම් සිසිලස ධර්ම දේශනාමාලාාවේ දෙසය දහටබන වැඩසටහන අද පැවැත්වනා. ධර්මදේශනාව මෙහබුණු ලැබේ. ෛම පළත් ප්‍රධහන අධිකරන සගනායක, පූජ ශ්‍රී ජිනරත්තන ස්වාමීන් වහන්සේ විසින්. මෙ අතර විපක්ෂනායක සජිත් ප්‍රමදස්ස මහතාගේ සංකල්පයක් මත පැවැත්වෙන සරි සදහම් සත ධර්ම දේශනාමාලාවේ දහතරබන වැරසිටහන අද පැවැත්වනා. ධර්මදේශනාව මෙහබුණු ලැබවේ විරජි පණඩිත මකුරුපෙ සෝමා ලංකාර ස්වාමින් වහන්සේ පසු කියය දිනවල සිදුකළ කැනීම්බලින් සොයාගත් සර්වඥධාතුන් වහන්සේ අම්පාර දීගවාපිය රජමා විහාරස්ථානය තැන් පත් කිරීම අද සිදුකරනා. A ආරක්ෂකල කම් ජැනරල් මල් ගොඩරත්න යුද්ධ හමුදාාපති ජැනරලල් බේන්ද්‍ර සිල්වා මහතා ඇතුළූ ත්‍රිවිත හමුදාපතිවරන් ආරක්ෂ ංශ ප්‍රානී නැතුළු සම්පාවනිය පිරිසකගේ සහභාගිත්වෙන්. මෙ අතර කෝර කළ ඇසිදිසි සුගත මහසෑයි පූජ අවස්තුතැන් පත්කිරීම යුද්ධ කමුතාපති ජනරල් ශවින්ද්‍ර සිල්ප මහතාගේ ප්‍රානත්වයෙන් ඊයේ සිදු කෙරනා. මේ එහිදී අදහස් පල කළ යුද්ධ කමුතාපතිවරයා. විධ වූ හේතුමත වසර සියගානක් වන්දනාවට ලක් නොවී. අතහැර විනාශමුකයට ගොස් මුඩුභ මැක් පැවත්ති භූමයක්, වැඩබීමක් බවට පත්වී. கூறக දමින්, பின்பிමக்ලෙස ප්‍රතිනිර්மானிய ஆரம்ம்பකිරීම ഫ්‍රීලංக்காவாசி සියළු බෞද්ධ ජනதாාව. ඉතාමත්ම අපේක්ෂவின் බලාසි. විශෂ්ටකාरी ාරයක් ලෙස හැඳින් විය හැකි. මේ වසරේ රජ्यවෙसा කුත්සවය දැන්නු පරිදි මෙව पूන්න බියුමිය खේන්ද්‍ර කරගනිමන් පැවැත්වීමට අතිකරු ජනदिපති ගोට ාවේ රජපක් මැතිතුමාත් අග්‍ර මතතිය ගරු ම ද රජපක් මැතිතුමාත් විසින් ත් තිීරණने පිළිබඳව අපි කෘතාත්නपූරුවක විය යුතුව තිබෙනවා. දොරුතු පහෝ දින ලිම තින් දිවයින වෙෙර විහාරස්ථාන වල ආගමික වතාවත් සඳහ සැදැහැවතුන් සහාගීව සිටි ආකාර्याයිබේ. බවන පාර්ලිමේන්තුේ දෙවන සභහවාරය හෙට ආරම්භවීමට නේමිතයි. ඒහිදී ජනාතිපති කෝටාාවේ රාජපක්ෂමහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පෙළපුරු දකයිට සිතු කෙන බවයි, පාර්ලිමේතු මහලේකම් දම්මික දසන අයක මහතා ප්‍රකාශ කළේ.. මෙරට නොවනි පාලිමේන්තුය දෙවැනි සභහවාරය උත්සවාකාරෙන් විවෘත කිරීමට අදාල පෙරහුරු කටේතු අද දිනේ අවසන්නනා. ප ල සහ රය ත් වා කාරෙන් වෘත කිීම න ති පති ගො හ ේ ජ පක්ෂ මතාතගේ ප්‍රධානත් ෙන් හෙට පෙරව ව සි දුවනවා. ්‍රම ව ාව තිස්තුන දෙක ්‍යවස්ථාව ප්‍රකාරව ලැබිය ඇති ලතල අනුව ජනදීපති ර හෙ පෙරවර හ ට පාල ම තු න්ඩුව ප්‍රති පපත්ති ප්‍රකාශේද ඉදිරිපත් කිරීම නීවි යි ලිමෙන්තු හලකම් ගම්ික දසනයි මහතා ප්‍රකාශ ක . හෙ දි පාලිමේන්තු පැත්ව උත්සව තා ම පැත් ීම ජනතිපති ග ාව රාජ පක්ෂ මහතා ප ාද ති ද . යනුව චර ඩි ර සහ රත පෙළ පාලි පැවැත් ීම තර කරති වෙනවා. හෙ පෙර ැ. ද පලව පරල ේ තු න්ත්‍රවරුගේ පැමිීම සිදුවන් න්න නතු කතානක මහිද පේව ද මහතාගේ පැමිීමෙන් පස ග්‍ර මතය මහහිද රජක්ෂ හතගේ පැමිීම ද නතර පස ජනතිිප ොට රජක්ෂ හතගේ සම්ප්‍රපතිය සිදුවන්. එහිද කතනායකවරයා හ පරලමේන්තු මහලක දම්මක දසනයක මහ පරලම තු ගඩන ගල් දහන පියකට පෙල සසලද ප ප නවා. buyers நி ්‍ර ரி සहा க்கா ්‍රधரி கග க parlamentментu க்கப्या in திப Parliamentu ந்தி කवा සිது වवा. නතිතිව ුව ප්‍රතිපත්ති ප්‍රකාශ දිරිපත්රු ලබීම නතුරුව සහව කල්තබීම සිද වනවා.ඉ පස පලේතු මන්ත්‍රවරන් සහර අමුත් න් ුවෙන් ේ පැ සංහයක් සංවිධහන රති වවා නව ප ල හ ත් ස් ාවට විදේශ ජත ්‍රක හිට ජන ති වරන් අග්‍ර මතිවරන් අග නිසරුවරන් ප පමති කරන විසුවන් නතිපත්වයා ඇතුළ හ මත්තන් පරිසකට රුම් කරඇති බයි පලමෙන්තු හලකම් දමික සනය මහ ප්‍රකාශ. ඉදන හිගේ නිසා විදුරිි කපාදුවක් අත ළඟටම ඇවිල්ලා. විදුර් බලාමාත්‍ය ගාමිනී ලොකගේ මහතා මේ කැන විටින් විට දවසින් දවස විවිත ප්‍රකාශ මාත්්‍යයට කරනවා ඉන්දන ප්‍රශ්නය විසිනගන්න අද කංජතෙල් නීතිකත සංස්ථාව සමඟ තියණාත්මක සාකච්ඡාවක් කරනව කියපු ඇමතිතුමා දැන් කියන්නේ IOC අයෝසියෙන් ඉදනගන්න හෙට සාකච්ඡාවක් ආරම්භ කරන්න බවයි මේ අතර තවත් විදුලි අර්බෝධයක් නිර්මාණය කරමින් විදුල්බල ඉංජනීර්රවරුන් හෙට ෙඩනිවාඩු දැමීමේ ෘදධ ක්‍රියාමාර්ගකට අවතීරන්නවීමට තිරණය කරති වෙනවා රට තුළ ක්‍රමක් ක්‍රමයින් ඉන්දන අර්බෝධයක් වර්ධනය වෙමින් පවතිනවා. එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස විදුලි බල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්දන නොලදීම නිසා මේ වනවිට විටන් විට විදුලි කප්පාදුවකට යාමට සිදුවති වෙනවා. ලනිතිස්ස බලාගාරයටට ඩීසල් නොබීම නිසා, මීට දින කිහිපේකට පෙර විදිලි බල උපාදනය ඇන හිටියා. යලිත් කරිතල් නීතිගත සංස්ථාවවතය ලබදීමට ඒකඟවීමත් සමඟ. දින්න තුනක්වැනිි කෙටිකාලයක් සඳහා ජාන්තං විදුලිය ලබා දෙන්න හැකියාව විදිලිබ මණ්ඩලට ලැබුණ. ඒත් ඒත් දින කිහිපයක්ත් දැන් පසුව මින්තිවෙන්නේ. දිලබල අ මා්‍යතිවරයානම් පොදු ලබාෙනවා විදුලිය කපන් නැහැ අකන්්ඩබ විදුලිය අපි දෙනවා කියලා. ඒත් පවතින අර්ුදය නිසිල්ලෙස හඳුනාගෙනද ඇමතිතුමා එවැනි ප්‍රකාශ කරන්න කියලා පැහැදිලියඔබ ජනතාවට ප්‍රශ්න කරන්න වෙනවා. අපේ විදුලිබ ඇමතිතුමා කියීන දේවල් පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ජනතාවට මතු වනේම ඇමතිතුමා කරන්් කපන් නෑ කියලා පැ දෙකයි ගතවෙන්නේ විදුලිය කපන්න කාල සටහන් විදුරබල මන්්ඩලය නිකුත් කරන්න පට ගත්තා. ්ඩ විදිලිය දෙනවකිවට ැරින්සරේ විදිදුලිය කප්න්න පටන් ගත්තා. ඒ විදිහට මැමිත්තුමා ඒ දින ප්‍රකාශ කලා කනනිජිතල් නීතිකත සංස්ථාව සමඟ ඉඳන අර්බුද්ය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද දිනේදී සිදුකරන බව. අද දවසේදී විදුලි බල අමාත්‍ය ගාමනින් ලොකුගේ මහතා මාධ්‍යට තවත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ඉදිරියේදී අකණ්ඩව විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ඩන ලබා ගන්නට ලංකාIOC. ඉන්දියන් ඔයිල් සමාගම සමඟ සාකච්ඡා හෙටින් ආරම්භ කරන බව. මේ අමාත්‍ය ගාමන ලොකුගේ හතා මාධ්‍යයට කළ ප්‍රකාශය. ජනතාව පචෝදනා කළේ ඇැමතිතුමා කරන්තෙ එක පන් නැහ කියලෙකි ව. නමුත් විදුල් බල සාමානධකාරරිතුමාක ව විනාඩි හතයක් මේ කරන්තෙ කැපීමක් සිදු කරනවා ජනතාවට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් අපේ උත්සා කරේ විදුල්ලි විසන්ධ කිරීමක් නැතුලෝය නමු. ඉල්ලුමට සරිල්ලන බාධ ධර්ථාව නත්තන් ඉංජින රමත්තු වුණුට සිද්ධ වෙනුවක පානය කරන්න. ඒත්සා තමයි අවම ප්‍රමාණයක් ඇහොල විදුලිය කප්පාදුක රිමං ඒගනෙකොලගේ විවසස්වාම කන්ද මත්තුම්‍රකාස කරනවා පෙර ල්ලමක්කර තිංසාතමා මේ පස්නෙ ක මුහුණ දුන්න කියලා කලිත ඇමතුමාගේ ගල්ලන්නන දෙයක් නෑ විදුල ලම අමාත්‍යන්සේ තාප බලාගාරවට ඕන කන විදුලිය ඒ අනොමම ම ෙල්ස් ාව දී ති ඔබතුමාට සහති කරන්න පුළුවන්ද ඉදිරියේදී විදුලි බලය කපාදුවක් සිදුවන්නේ නැහැ කිය අපි ඇත්තවසෙන්ම මාංශවෙන් කපාදුවක් නැතුවයන් කවරවාරි කඩා කප්පල් කාරි කෙනෙක් අපේ ්ලාන්ටේක මොකක් හරි ප්‍රශ්නයක් ඇතුුණේ නැතන් දවස් තුන කර පමණ ඉද ඉදරි ප්‍රමාණමත්න්නේ ඒහින්ද අපි විිවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්න. අපි බලනවා අෝOC සමාගෙන් හරි අපිට ඉ දවස්කි පේට තෙල්ටික් ගන්න පුළුවන් ඒ සාතින්න පුළුවන්ද ලබෑන එ විදුල් බල මණ්ලේ සබපත්තුමාට කියෙල් තියෙන ඒගොල එක සාකච්චව පට ගන්න හට කියලා මමත් ඔන්නන් එන්න එකටක ඒගැන දක් සඳහාමක් විදුලේ කැපෙන් නෑගනක දැන් සාධී කරන්න ගුවන් ඔ එතකොට විෂි දෙකවෙනකම් අපි කොහොමාරි මේ තෙල් හොයාගන්න නම් දුවන්න. තුළ ද න්ත විදුල ර්බයක් නිර්மானණයවෙමින් පවතිன පசුමක් තුළ විදුල ඉஞ்சනේරුවන් මේ වනවිට දැඩ ෘතිය ක ්‍ර මාර්ගවලට අව ீර්ණවීමට සූதாනම් වනවා. ඒ විදුල්බලමண்டයේ නවසාமானන தி කාරිවරයාට විரோධය ප කරමී. අ ප්‍රෘතිසාචச்ச පෞත්මින් විදුල ஞ்சජනේරුවන් අනධරණය කර සිටියේ. නවසාமான්‍යதிකාරිවරයාට එහිව තමන් හேට ලඩ නිවාඩු දම බ යි. . ෂම තෙල් ප්‍ර්නයක් තියනවා. විසි දෙවනි දෙවෙනක තමයි දැවිතල් තියෙන්නේ විසි දෙවදවෙනකන් දැවිතල් ලබා දෙනවා කිය පෙට්‍රොලියම්ගෙන් කිය බුණත් අ දනට දැවිතල් තියන්න අපි හට. න දක් පමයිඒගේ දීසලුත් හට දිනයෙන්වරවාට පසේ තෙල් කොහමද ලැබන්න කියන එක අත තමයි විදුලිය ලබාදීම දැන්දීම කොහමද කියරලා තිරෙන වන්න තල්න උදක් ඇල් මුති නවලු තින්යට දොරදන්න ැරුව ප්‍රශ්න සාතය ලබාගැනීමට හැකයාවක්තිතවා ඔක්කම එකතුවල අත්තල් බැඳගෙන තෙල් ප්‍රශ්නයට විදිල අර්ුදය කොහොද මුද කිය කටුත් කල තු තිදී තරමේ අප සබාපයිතුමා සහ අපේ සාමාන්‍ය අධිකාරිීවරයා කළේ වෙනත් අර්බුද මමින් හිටිය ඔවුන්ගේ වෙන ව්‍යාපාරික අර්මුණු කරයන්න. සි කරන්දර කරන්න එකටමයි සිද්දවන. ඒේ සබපත්තුම ව්‍යාජ සාමාන්‍ය අධිකාරිවරය පත් කරලා තියෙනවා අපේදකිවවා යුගධනවී දිවිසුමට සාක්‍යස්සන් කරපු මහත්තුර නතමේ ඒ ව්‍යාජ සාමාන්‍යධකාර්වරය පත්කිරීමට අපේ සම්පූර්ණ අපගේ විරෝත්තාය පළ කරලා අප දැඩ ෘත්්‍රය සමති්‍ර මාර්කටනවා. අපි හැට උදේ දහයට ද්‍රලමන්්ලේ ඉංජිනේරුව, ප්‍රධානකායයාල ඉදිරට රැස්සනවා ප සාමකකාම උද්ගෝසනැකරනවා. අපි හට. ොස්ට ියස් ල න්න ඉන්ජිනීුව හැර අනිත්ඇය සල්ම දෙනයට ලඩනිවාඩු දාන. අපට ැනිකම මේ සසා විු ලබදදු ැතුනොත් අපි අනිදධා දිනෙ දන් අකට වැඩිකිරීමේ ක්‍රියාමාර්ගි කකිරල මෙවා දින කියගේ පේකින් වැඩ ර්නයක් දක්වා යන ක්‍රියාදාමයක් වට පත්ව පිරිපහදුව නවත්තලා රට අවශේ ඉන්දන ලබාදන්න බැහැ කියලා. ක නිි තෙල් ෘති සමතිය එක මුතුව පවසනවා. ඒ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමත් කුමාර මහතා පැසු ඒ ක්ම ඉන්ම තෙල් පිරිපහදුව විවෘත්ත කළ යුතුබවයි මේ වෙනකං අපි රට ඉදනීගගේයක් ඇති නෝන ආකාර ලකාක කනතෙල් දිකස් අස්ථාව රජයේ විදිහට මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන. අද වෙනකොට මේ ජලවිදුලිය හිඳීමත් එක්ක විදුලිබල මන්ඩලට දැවන්ත විදිහට ඉඳන අවශ්‍යතාවක් ඇතිලා තියනවා. එ මේ ඉඳන සපයන්නනං අනිවාරම පිරිපහදුව රම් කලන්න නොන මේ මහොත වෙනකොට දෙවනවරටත් පරිපහදුව ක්‍රියාකරුම් කටුතු නවත්තල දයනවා. එනිස පිරිපහදුව පවත්තාගෙන යම තීරණය වෙන්න මෙට ගන්න බොරොතෙල් අනුව. එනිසේ බොරතෙල් ගැනීමේදී දවන් ප්‍රශ්න ඇතිවලා තියන මේ මාසේ විෂිපහ විසිය එන්න තියෙන නැව අවමත් පිරුම්ට ලෝීින් කරල නැහැ කියන කාරනාව තමයි තියෙන්නේ පිරිපහදුව නවත්තලා. ඉදිරියේදී මේ රට අවශ්‍ය කන ඩැවිතෙල් ඒවගේම අවශ්‍යන්නන ප්‍රමාණයට අවශ්‍ය කරන ඉන්නදන සපයන්ට පැහිකි රනාව බොහො පැදිලු කියන ඉල්ලීමක් කන සියලු බලධාරෙන්ට මේ ොතෙල් ගෙන්ඩාගැනීම සඳහ තන්ට කරන්න පුළොන් කැපකිරීමක් කරලා මේ බොරතෙල් ආනාෑන කිරීමට අවශ්‍යකු සම්පානය කරනෙ ලා පිල්ික් කරන. රට තු ඔමිකරෝන් හා ඩෙල්ටාරැල්ලක් ඇතිපි හැකි බවට සෞඛ්‍යංශ අනතුළු අඟවනවා. ඒ අනුව ඉදිරි සති දෙක වඩාත් තීරනාත්මක බවයි විශේෂට්න වෛද්‍ය මල් කාන්ති ගල් හේන මහත්නිය ප්‍රකාශ කළේ. මෙ අතුර දෙමළ ජාතික සඳහනේ මහලේකම් වී ආනන් සංගරී හතාට ද කොපි-19 බසය ආසාධනය වී තිබෙනවා. දෙමළ විමුක්ති සඳහනේ මහලේකම් වී ආනන්ද සංගරීම හතාට COොVID-19 වෛඩසය ආසාධනය වීති වනවා. මේ හේතුවෙන් යාාපනයේ පිහිටි දෙමන ජාතික සඳහන කාර්යාල වසා තැමීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. එසේම ඕගේ සමීපතම ආශෘතයන් ලෙස හඳුනාගෙන ඇති රියතුරුහා ආරක්ෂිකින් දෙදෙනෙකු නිරෝධහනය සඳහයමු කරති වෙනවා. මේ වනවිට ආනන්ද සංගරීීම හතා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා න්නේ. මේ වනවිට කොවිට් රෝගීන්ගේ වැඩවීමක් පවතින බවට සෞඛ්‍යශ අනතුරු අඟවනවා. සෞඛ්‍ය උපදෙස් අනුකමනය කළේ නැත්නම්. ඉදිරි සති දෙකතු ොමිකරෝන් හාර් ඩෙල්ටා ප්‍රවේදය නැත රැල්ලක් ඇවීමේ අවතානමක් පවතින බටයි විශෂට්නවයිද්‍ය ල්කාන්ති ගල් හෙෙන මහත්මිය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය මාත්‍යංශයේ මගින් ප්‍රියාත්ක වෙන නිස්ගත රෝගී සත්කාරක සේවාව හර හා කෝවිඩ් රෝගීන්ගේ පැහැදිලි වැඩවීමක් දක්නට ලැබෙනවා. පසුගිය සති දෙක එක්ක සංසන්ධනය කරහමු. මෙම රෝගීන්ගේ වැඩිවීමත් එක්ක ඔමිකරෝන් ප්‍රබේදයේ පැතිවීමකුත් දක්නට ලැබෙනවා. ඒක නිසා හැම වෙලාවිම මහජනතාව ඉතාමත්ම සෞඛ්‍යය පුරුදුවට අනුගතවීම සඳහා ඉතාමත්ම අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් එහම නෝවනො ඉදිරි සතු දෙක තුල නැවතත් මේ රටේ. ඔොමිකරෝන් ්‍රබේදය හෝ ඩේට ප්‍රබේදය නැවත වැැල්ලක් ඇතිවීම අනිවාර්ය බව පැහැදිලස පෙනී යන්න. සමස්යක් ලෙසගත් තම අපිට දෙසියක්ක් ේ විසහකාසන සංකය ොිකෝන් රෝගින්න් අපි තුරගෙන යවා. පෝග දස්වලට වඩා අපිට පොඩි රෝගින් වැඩිවීමක් අපිට වාර්තාාව වනාා දැන්ට සියට තියක විතර. රෝගින් ගිලන්න ප්‍රතිකාරගන්නවා ඊට අමතරව දැඩි සත්කාරක ඒක ඇඳවල් අපි හැත්තෑවක් මේ අවස්ථාව ද සක්‍රියෝ ක්‍රාත්ම කරෙන යනවා එන්. පනස් දෙක් පිරිල තියෙනවා. මේ අවස්ථාව වෙද්දී ඔක්සිජන් මත ඇපන රෝගීන්ගේ සංක්‍යාවක සුළු වැඩවීමක් දකිනවා. පතින තත්ව හමේෙන් නොපමාව බෝස්්ට එන්නත ලබාගන්න ලිස. ස්්‍රීලංකා වෛද්‍ය සංගමයේ උප සභහපති විශේෂන වෛද්‍ය සුරන්ත පෙරමහතා ඉල්ලාසිටිනා. නිවස්තුලටන වැඩිජයන් භොහමයක් ආරක්ෂාවට ලක්කලාතින ොද එන්නට ලබාගැනම නිසසා අවමෝශයෙන් පලවනිසා දෙවැනි මාත්‍රාවන් අප පසු යම් පසු බෑමක්තින ඇත්තටම බෝස්ට එන්නට ලබාගැනීම. අපි භෝස්ට එන්නට සාර්ථක ලබාදියති තෝරගත් කණ්ඩෑමරට ඊට පස්සේ තමයි අපි. තරවැ න්න න කතා . මේතර මුල්ලේරියයාගේේ රසයනාගාරයේ පCRර් කට්ටලවලින් රුපිය ලක්ෂ හාරසිය පනාාක වංචාවක් සිදු කළ ඇති බවට සෞඛ්‍ය ෘතියවේ දීගේ විදවත් සංගමයේ සමහපති රවික්කුම දේශමහතා චෝදනා කරනවා. මුල්ලේරියාව ප රසායිනාගාරය තමයි ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්වියදන් කළලා හඳපු රසායි නාගාරය මිලියන දෙසය පණහක් වැැවුණ මේ රසයිනාගාරය ියදන් කරනට කියලා තමයි අපිට ඒවකට හිටපු සෞඛේවාධ්‍යයක් ජනරල් කිව්වේ පිට අදවෙනකොට පේවා . රසාය නාගාරයට මිලියන දෙසිය පනහක් වැය කල තියනෙ කුමක් සඳහාද කියන එක පිළිබඳව සැකයක්. මිලියන දෙසිය පනහයේ වැයවීම ගත්තොත් උපකරණ වල වියදම සාමාන්‍ය විදිහට අපි ගාගණන් හර ැලුවත් මලියන හතලියකවත් උපකරණ නෑ එතකො මිලියන හතලියක විතර උපකරණ තියෙන රසාය නාගාරයක් හදන්න මිලියන දෙශය පනහක් වැය කරලා තියෙනවාක යන්නේ මිියන දෙසිය දහයකට වඩා වැඩි ප්‍රමාණය රසායි නාගාරයට බෑවෙලත්. ලෝකේ පුරාම කොපිට ්‍රෝගීන්ගේ සීක්‍ර වර්තනයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍යංශ පවසනවා ඉතාමබේකෙන් ඔමිකරෝන් ලොබ පුරා පැතිරයන්න බබයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඉන්ති අව තුන්කන කොවිට රැල්ලකට මුහුණ දෙමින්ස ලිනවා. ගෙවුණු පැවිසි හතර තුළ ඉන්දිාවෙන් හම වූ කොවිට් රෝගින් සංඛාව දෙලක්ෂ හැත්ත එක් දහස් දෙසිය දෙකක් දැන්ට් ලෝක කොවි් තත්වය. ලෝක පුරාම කොබි් ොමිකරන් ්‍යපතිය සීග්‍ර පර්තනයක් ඇති බව සෞඛ්‍යංශ පවසනවා. ඩෙල්ටා ප්‍රබේදයට අමතරව වැඩිපුරම ව්‍යාපතවතිබෙන්න්න ොමිකරන් ප්‍රභේදයයි ගෝලිය ඔමිකරන් ්‍යපතතිය පසුගිය කාලියයට සාපේක්ෂව තුන්ගුණයකින් ඉහළක සඇැති බවයි වාර්තාබන්නේ. එය සියට දෙසය හැත්තෑබක වර්ධන වේගයක් බව සෞඛ්‍ය බලදහරී පවසනවා. මේ අනුව ඉන්දිියයාබේද කොවිට් තුවන රල්ලක් පැ්‍රයන වයිවාර්තා වන්නේ. ரேලයානු විෘත ෙස් රගාාවලිය අද ආරම්භ වනවා ඒ ලොබ අංකඒට නිස්ක්‍රීඩක නොවැක් චකොවික් නැතිවයි මේ අනුව වාර්තාගත විසිෙක්වන බ්‍රන් ස්ෑම් ජයග්‍රහණය හබායාමේ බලාපොත්තුව ඔහුට අයිමි වවා? ඔහු කොවි දැනත ලබාගෙන තිබුණේ නැ. සම ඔස්ට්‍රලියයාබට ඇතළොවීමටෙර ඔහුගේ නියෝචිතයක් පිරවූ පෝර මේ, මැත සංචාර්ක ඉතිහාසේ පිළිබඳ වැරදි තොරතු ලාීතිබුණ. මේ නිසා චොකාපික්ට විසාක් බලපත්‍රේද අයිමි වුව අතර, යේ ඔහ ස්ට්‍රරලියයාපෙන් පිටත්ව ගියා. කෙසේ නමු ලබනවසරේ පැවැත්වීමට නියමිත විවෘර්ත ෙනිස්තරංගාබලේ සඳහා චොකාපික්ට සහභාගවීමට අවසර ලැබී තිබෙනවා. ඒ ෆෙඩල් උසාපයක්ක්තුලගත් ඒක මතිික තිීන්දුවක් අනුව එරට ආග්‍රමාත්‍යය ස්කොට් මෝරිසන්ගේ අවසරේ මතයි. නමුත් චොකාපික්ගේ අවුරුදු තුනක විසාක් බලපත්‍රත්තහනම ඒවිරින්ම පවතින බවයි විදෙස්මාධය වාර්තා කරන්නේ. වැසියන් විශේෂෙන්් සමරුන් ලබන උත්සපයක් තමයි ලුනාර් අලුත් අවරුද්ද. එනම් සාම්ප්‍රදායික චන්ද්‍ර සූර දින දර්ශනයට අනුව නව වසරක ආරම්භය සමරීමයි. මේ වසරේ ජනවාරි තිස් එක් වනදා මෙය ආරම්භවීමට නියමිත බවයි වාර්තාබන්නේ. එසේම බීජිින්ක් ශීත ඔලිම්පික් උලලද මෙම වසරේ පෙවරවාරි හතර වනදා ආරම්භවීමට නියමිතව තිබෙනවා. එඹෙන අලුත්තවුරුදු සමය නිසා ශීත ඔලිම්පි කුලෙලට පෙර සංචාරය කිරීමෙන් වලකින ලෙස එරට රජ චීනජනතාවකින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ ඒ කොවිට ඕමිකරන් ප්‍රහේද පැතරීම වැලක්වීම සඳහායි. මහකන්නේ අස්වනුනලීම දැන් ආරම්භ වෙලා කාබනික රසායනික කම ඇදිල්ල නිසා රටේ මිනිසුන්ගේ බඩය කින්දරනෙවන්න සහල් පිටින් ගෙන්මන තැනට අද පත්වෙලා. ඒ හිතපු තරම් අස්වැන්නක් වී වකාාවෙන් ලැබිච්ෂ නතිරිනිසයි. මෙහෙමකිියොත් ඉදිරියේදී කිරිපත් පෙරුවට බැලිබලින් කෝම්පිට්ු හදන්න ජනතාවට සිද්ධ වෙත මේ පොහොර ඇත්තකතාව අපේ රටේ ප්‍රධාන ආහාරවේල බත් බත සපයන්න දහස් විස්්ස වස්සේදිී හෙක්ටයාර ක්ෂ දොළහකට අික කුඹරුවල වී වගලලා.ඉ ලබාගත් අස්සවන්න මට්‍රික්ටොන් පනස්සෙක්ෂකට අධිකයි තෙදහස් විසි දෙක වසරේ මුල්මාස ත්‍රිත්වේදී. මහකන්නය සඳහා වග කළ ගොයම් කැපීම ඇරමෙෙනවා මහක කන්නේ අස්සු ෙලීම ඇරමෙන්නේ අම්පර මඩකල පුද දිශ්‍රික් වලින් ඒය ත්‍රිකුණාමල දිශ්‍රිකයේ ගොවීන් අස්සු නිෙලුවවා ඒ සෑම ගොවියෙක්ම සිදුකළ චෝදනාව තමයි අස්සන්න හරි අඩකටත් වඩා අඩුවෙලා කියන කතාව මෙහ. හරි අස්සන්නක් තිතුරුනේ අන්තිම කාලෙ ගොයමට දාපු යුරයාටිගෙන්ට කියන කතාව ගොවින් බොෝ දෙනෙක් පැසවා. තාමත් අනරාධපුර පොන්නරුව පත්ෙ කුම්ුරු බොෝමක කරල් පීදිල නෑ. කරල් පීදන්න ගොයම බන්්ඩියවත් නෑ කියල. අනුරාධපුර මැදවච්ියය රම්බෑව ගොවීන් පවසනවා. යරිය ගහපු ගොමන්න මේ දම් මහබන්ඩ මහබන්ඩේ ඇතුෙ ි්ච කරල මේ යරිය ගහ එක ස දස එක මොකක් වත් න. ොට මේ කනදර අපි කන්න මොනවාද ආණ්ඩුවට කියන්නේ බලගාරන්න කියන්නේ අපිට මේ මහක දර ගොවිද වන්දිගේ පොල පි කියන්න මේසර නං හැබැයි චන්ද ඉල්ලන්ඩ රං එන්ඩෙපා කොසු මිටි පහර තමා දෙන්නේ කොස්ස ගන්නවා අපි චන්ද ඉල්ලන්ඩෙ උන්ට කොස්ස ගන්නවා අනි වාර්ය අපි කොස්ස ගන්නවා අප ගොයිතන් කර හිදන්නේ දව්න්වය පුටුව ඉඳගන රන්නන්නේ අපි ත්නැත්තන් හුටත් බත්නෑ තම පිය දෙදා හට තිබ්බ තෙල්බෝතෙලේ රුපියල් අටදා හට කම්පැණිකාරුවේ කඩකාරයටිකයකතු වෙලාේ අයින්ත ගොයිියන්ගේ මේ තිරයිද. ටික් සූරගනකානවා ඇයි රජයට මේකට මැදිහත්වෙන්ට බැරි රජයට මේක මැදිහයක්ත්වෙන්ට බැරි නං අපිට රජයක් වැඩක් නෑ ලබන මාතේ මේ වගේ අත්වරන්න නිලඩ දෙයක් නෑ මේකට ගොයො ිරිතියන ගොට අන්තක දරු පටව් කෑගහනො ඩිගිිය කියලා බලලා හොයාගන්න ොළම්බට යනවා බලලා දාට න්දිරෝලින් බත්තරවා බි ගොතැනට එන්න රජ තිීදු කළේ කිසිම වගවිභාගයක් නැතුව. අඩුමගනි ගොවින්ට කාබලික පහර හදන්න කිවට කාබනිික පහර හදර ක්‍රමවේදය දැනමුවත් ලබාදු නෙනෑ මේනිසා කාබික කියනිිපදවපු පහර ගල් ලියකඩ වීදුර කටු පවා එකතුුණා. සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් රටකට සම්පත කාබනිික ගොවිතැෙන් බසවිසිෙන්තුර ආහාරවෙලක් ජනතාවට ලබාදිය හැකි. එහෙත් මේ පියවර ගන්න කලින් පසුකල යුතු අදියර රැසක් පවතිනවා. දැන් අප රටේ වී වගාව ගත්තහම ගොවීන් පිරිසක් අසන්න නැතුව ල වෙනවා. ත් ගොීන් පිරිසක් කාබනික පොහරදාලා වැරදුර තැන යුරයාදාලා යම් අස්සන්නක් ලබාගෙන. තවත් ගොවන් පිරිසක් කාබනිික පහර විතරක්ම දාලා සරු අස්සනක් ලබාගෙන. මේ කාබනිික පොහර නිසා ලැබලු ප්‍රතිඵල අපට වැරදුනේ කොතනද. පිරිසක් සාර්ථකවෙන්නත් තවත් පිරිසක් අසාර්ථකවෙන්නත් සිදුවවෙච්ච හතුමුණවද. බඩේ ගින්දර කාටත් පොදුයි. ඒගින්දරනිවන්න දැන් සහල් පිට රටින්ගේන්නත් සිද්ධවෙලා. යාපන්න රජයේයටති වක්කඩකැඩුව වගේ අනයනී කිරීමේ ප්‍රතිපත්යක් තමයි? අනුගමනය ඒ සඳහා දර්ලාතියෙන වියදම ඇමරිකාන් ඩොල මිලියන තුන්සේ එකක් ඉතිහාසේ අඩුම සහල් ප්‍රමාණය අනයනෙ කල තියනෙන ගියවර්සේ දෙදස් විස්සේ මටිටොන් දසේ දහයි ආල් ඇටක්වත් පිටරටින් මේසරේගේෙන නෑ කවුද මේ කියෙ රටේ කුෂිකරම ඇමතිවරයක් එන බඳුල ගුණු වර්ධනත් ඒකටම තකට තකදත කාලා ැ දතකණ්ඩ දෙයක් නෑ දතකට පට්ුවෙල බොක්ක දොට්ට පැන තියෙන බඳුලගේ අතා කරන්න ඉතුර වෙලා දෙයක් නෑ ඩැක්කි කියනවා අපි තව මට්‍රික්ටොන් ලක්ස දහයි පිටන් ගේවා හල් ලව. රුපිය තුන් සියයට නතාවට දරාගන්න බැරි පීඩාවකට පොදු ජනතාව ලක්කිරීම සඳහා ශක්ෂම වැඩ පිළිවෙ ක්්‍රියත්මක ය ප්‍රඥවත් දන්න සාල්ල අනයනය කරන්න ඉඩදීමෙන් පසු මේ වර්ෂය පුරාවට නාඩු කිලොවා ොවස මගින් රුපියල් එකසය පාට වඩා වැඩිය විකුණන් නෑ සම්බ කිලවක් රුපියල් එකසිේ තියටට වා වැඩිය විකුණ න්නේෙ නෑ මං අහනවාන්ේ මොකක්ද මේ බිඩි පිවට ැම්ම කානීරණයක් කරේ මොකටද කාබන කරයකට ගිය පාරිභෝගිකයට වස විස නැති ආහර දෙන්්ඩෝන කියලා ජනාධිපතිවරයගේ නිය අය ඇැබයි එහෙමති අදදි බඳුල ගුණනවර්දර කියනවා බලගේ වක්ු ගඩුන මේයි බොක් නෙමෙයි හදවත කුණ වෙලා ගත් කමන්න ිටිට කන්ඩ. ඕ ඒ ඉද පිටරටම් මොනව ජහජරාවක් කරරි අපි ගැලදෙනම තව සිංල වරුදුුවනොට නාඩු කිලව එකක කරපියල්තුන් සය වෙනවා අ හදිගාන රිබත් කකාපය ෝන්ට සිදවෙන්නේ මේ සරේ හල්ලොලින් කිරිත් කඩ හම් වෙන්න ෝම්පිට්ට මයි න්න්නවෙන්නේ. තාලියයේ ශ්‍රී ලංකා කැන්සිවුල ජෙනරල් ලෙස පසු කියතා වැඩ බාරගත් ප්‍රවීණකායන ශිල්පිනි නීලා වික්‍රම සිංහමහත්මිය අභාව ප්‍රාප්ත වීතිබෙනවා ඒ හදිසිිය ඇති වූ අසනීපතත්යක් හේතුවෙන් මේ අනවිට ඇය හැත්ත එක්වන විහේ පසෝනා උගීසි න ගානශිල්පිනී විශවාාර්ද නීලා වික්‍රම් සිංහම හත්මය අභව ප්‍රප්තීතිබෙනවා ඒ හදිසි රෝකාපාදයක් හේතුව වෙනයි මේයලපිට ඇය හැත්තෑ එක්වනබිය පසුනා පසු කියේදා නිලා විික්‍රම සිංහ හත්මිය ඉතාලිය ිලානோනුවරනව கසිල ஜெනராால்பரியලෙස වැඩ පාරගனுුලපුවා ඇගේ දේහය දින දෙකක් තුළ පෙරටට ගෙන්වීමට කටේතු සූදානම් කර ඇති බ වාර්තා වනවා නිීලා වික්‍රමසිංහ හත්මය සෙස්සංගීතදිවියයේ පළමු අඩතාලමතබන්නේ එදස් නමසය පනස්හය වසරේදී ඒ එබවා ට ගුවන් தල ோ තිනයට ඇගේ පළමුகීතේ ගனா කරමேன் ඇයබසර ගණනාවක්ම සේ සங்கීත දැනුව මෙරට සිසු පරපුරට පෙதாදු. දක්ෂ සගීත ගුවරයක්ද වනවා තෙවරක්ම සර සවි සම්මානය ජනාතිපති සම්මානය சුමති டෙල சම්මාிய සෙන්ටா சම්மானය සහ வනිතා சම්මානින්ந்த ඇය පதுම් ලබවා ඇගේ හண்டிින්ගේීතවත්த்தோ புංචිසිතේ පුஞ்சචිසිனாාවவில் லிපனைල් තුන් හිත හැන්ගතබෙලා රන් கிரிසිனா ඇතුළගේ තර சක්ලා ிய කලා රසக்காමன் වැඳගත්තා ප பிர්‍රவீன ග ශිල්පි නිලා වෙක්ුම් සිගමහත්මයගේ අභහදල්ුවෙන් පොයිස ශයා මාතයේ චාලයේ සාතිශ්‍ය සංවයකය.න මධ්‍ය මධිවයකී මාර්කයේ දෙවන අදියර පසුගේදා ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරව, මු පෑ දුල්හතුළද රපාලක්ෂ විසි අටක් ඉක්ම වූ ආතායිමක් උපයාතිබෙනවා. මධධි මධවේකි මාර්ගයේ දෙවනාධීරය ජනත අයිතයට පත්කිරීමෙන් පසු, ගත වූ පෑ දුළහක කාලය තුළදී රූපියල් මලියන දෙකයි දශම අටකට අධිකාදායමක් උපයා ඇති බ මහ මාර්ග මතය ජෝොස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. සේම ගත වූ පළමු පෑ දොළහ තුළදී මෙම මාර්ගගේ වාහන දහතුන් දහස් පන්සිය අසූතුනක් ගමන් කර තිබෙන අතර කිසිදු රියානතුරක් සිදුවී නහැ.මධ්‍යම අදිවීගේ මාර්ගේ මගේ ප්‍රවාහන බස්රථ ධාවනය කිරීම එළැඹෙන විසි වනදා සිට ආරම්භ කිරීමට දනියමිතව තිබෙනවා. ඒය අනුව මගේ ප්‍රහන බස්රථ ගාස්තුූ පහත පරිදිවේ, කොළඹ සිට කුරුණෑගල දක්වා රුපියල් තුන්සියානුවක් ද කොළඹ සිට මහනුවර දක්වා රුපියල් පන්සියක් ද වනවා. වත්මන් දේශපාල තත්ත්වය සම්හන්තයෙන් දේශපාල වේදිකාවෙන් ඇසුන් කතා දැන්. ආණ්ඩුව බස් එකක් නම් ්‍රැයිවර් බස් එක ගෙනියන විද්‍ය හරි නැහැ කියලා පේනවන මාර්ග අපරික්ෂාකාරී වනන් ධාවනය කරන්න ඉති බෙල් එක ගහල කියලා හරි නවත්තන්න කියලා නැත්තම් කෑග හල කියලා හරි බස්ස එකකින් පහින්ද සිද්ව වෙනවා. ්‍ර ලංකා නිදහස් පක්ෂය වශී. ඒ යන අලුත්ගමනයට අපි කකුලෙන් අදින්ට සූදාන නෑ සමහයට අස්සකුලක්පු ඇතිවෙලා යන මේ හෙට ආණඩුව පෙරලයි කියලා. එහෙම වෙන්නේ නෑ ආණ්ඩුවක් ගෙනියන්ට එකේ දහතුනයෝ. මෛත්‍රිපාල සිරිසර එතුමට වෙලාතියෙන් අර ඉලපතේ බුදියගත්ත බලට වෙක්චිදේ තමයි වෙලාතිය. මේ ප්‍රසිද්ධිය ගහන ැබිණට ඇැමතිවරු ඒහම ැත්තම් පොහොටුවේ මනායක යනමේ පෝටුවේ මේ හුද්‍ය කල්ලටක දා මයි ගස්වන්නන්නේ මෛත්‍ර පාල සිසේ මැත්තුමට ැ පන් ීට කියලා.

උදල්ලමමාතිතුමා එ පොරොන්දුන ආකාරයටම මේ වර්ය තුළදී වැටුප පර්දක ලබා දෙන්න කටයුතු කරන පමණක් නමේ. අර රජයේ නිරධාරීන්ට අරුපියල් පන්දහගනේ වැටක් වැඩියුන එකත් එකතු කරලා තමයිඒ වැටුක් වැිකරන එක ලබාදන්න කටයතු කර. අපේ රට එක පැත්ක් විදුලිය දන්න මරිකාදන ෙල්බෙදන්න චීනක න ඉන්දිය ට ෙල් ටැ ටි දෙෙනවා තුර ැක තෙල්ි රිදිදම් දනවා ට වෙන කාගවත් කොලනියක් වෙන. ජ ඩක්රල සද ඇඳුම දහගෙන මල්වත්ති අරගෙනග හිල්ල පන්සලක් ගාන යනකොට ඒ දේශපාලක්ඥයටට රැවතෙන යුගත තිතතියන්න සජිත් ප්‍රේමදාස මජිතුමත් එක්ක බොරුනො කියන ඇත්ත කියන අපේ ආණ්ඩුවක් ඒකරාශි වෙන්න. ගෝලීිය අතත්ව නිසා එන්න පලිම වගේ යම්මම් පෝලිම් ීපයක් ඇතිවෙලා තියන කලින් දවසහ කලින් මාස පොලිම ීඩියෝ කරල දැන්පෙන්න අහිතන තියන ඒ කෙසේ වෙතත් මේ පලිින් ත්තිදිරේද. අපි අවසාන කරල කටකුතු කරන්න සූදාාන. <laughs> . අපේ රට ආ්ඩු කාලෙනි කාලෙයට මාර්වෙනවා. මේ මාර්ුවෙන හැම ආණ්ඩුවක්ම බලට එෙන්නේ කතා සාපෝලින් ජනතාවට පොරොන්තුදු රැසකල් ලබා දෙමේෙන්. එලෙස කඩ වුණු පොරොන්දු ගැනකේවෙන මාර්ක දෙකක් පිළිබඳවයි මේ ොරතුරු. රුණෑගල දිස්ට්‍රික්කේ මඩහොලසිට මාර ගොල දක්වාදි වෙන මාර්කය වසර දෙකක කාලකයින්දන් තමයි සම්වර්ධන කටයුතු ආරභ කරලා තිෙන්නේ. හැබැයි විමාර්ගිය සම්වර්ධන කටයුතු වලට හැමදාම බාලකිරි දෝෂය. බලධරින්ව කොත්තරම් දැනු අත් කලද බරි අලින්ට වීනා වනවා වගේ කියලායික් මේ ගම්වාසින් පවසන්නේ. හම කියමිට හත අත හදග ම බැරුන පසග තින් ප මනවත් පිල්ලන්න මොනේවත්තේ පරස්ස ල්ලන්නන්න පටොට පහරදාගන්න පස හල තිබටිම පර අදිකම ම ම පර පරහ දලම දේස පාලම බර කල කොන්තර කාරුම ගරගන අවගහද සරල ඉර කරන්න. මෙ අතර බලධාරින් දුන්නුපොරොන්දුුත්. භාගිට ඉඩුකරපු පුවතක් මරදන් කඩවලින් අපිට වාර්තා වනාා. මරදන් කඩවල පොසොන් පුර මාර්ග පිළිසකරකිරීම කටයුතු පස්සු කියදිනක ආරම්භවීති වෙනවා. අවරුදු ගණනාවක්තිස්සේ බලධාරින්ව දැනුවත් කර. හදන්න ගත්ත පාර සම්පූර්ණෙන් අවසන් කරල නෑ කියලායි මේගම්වාස්සයෙන් චෝදනා කරන්නේ. මහමාර්ක දෙපර්්මෙන්න්තුව යටතේ දිකරු මෙම මාර්ගල් ඉදිකර දවස් දෙකක් කික්මවදදි මාර්ග තැනින් තැන එරි තලාපුරගො සති බවයි චනතාව චෝදනාාව. රන්නේ ගාන ති සාා කරල දරදිකර ග ත්ේ පාටි ද ද කිසි ලකටන ෑල න ද කයි ද ත්ක ග දෙකක් ගැනක පර දන අවුදු අත හයි පදර ලාපිය කිය හදාගන්න ගත්තු පාරක්ක නදතුමාගේ ඉලෝමී දහලක්ෂේ පාර අර්ය ලබා ගත්තු පාරමේක ෙරේදා පටන් ගත්තා පාපට් කලන් පපට්ටකෙල වයේ අද වකට පාරු පුරල්ල පරාදයම රජය සල්ල. පසුගේ වසරේදී බැංකුරැක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවකෝ රත්මලාන ගුවන්තටුපන අසලදී පොලිසිය අත්තරම් කොට ගෙනැති බෙනවා. අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකරුවෙු රත්මලාන ගුවන්තොටපල ආසන්නේදී ගල්කිස්ස පොලිසිය අත්තඩංකුවට ගෙන තිබෙනවා. අත්තඩංගුවටගත් සැකරු තිස්පස් හැවරදි මීවැඩුම බද්ධගම ප්‍රේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අදාල්ල සැකරුගෙන් සිදුකරනලද ප්‍රශ්ණ කිරීමේදී, බද්ධකම පිටිගල ඇල්පිටිය හා තෙලිකඩ යන පොිස්වසම්ගරසක බැංකු බිද මුදල් සහ රන් බාන්ඩ සොරකම් කිරීම ඇතුළු අපාදරැසක් සිදුකරඇති බවට අනාාවරණය වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සඳහන් කළේ ගිය වසරේ අගොස්තු සක්තැම්බ ඔක්තුෝමරයනමාසියන් හි ඔහු බැකුරසක් කොල්ලකා ඇති බයි. අදාළ සැකරුහට ගල්ල මහෙස්ත්‍රත් අධිකරය මගින් විෘත වරින්තුවක් නිකුත් කර ඇති බවට අනාවරණේ වී ඇති බයි පොලිසිය සඳහන් කළේ. සැකරු ගල්කිස මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිත්කර ඇති අතර ඔහු ලබන විසියට වනදා දක්වා රක්ෂි මන්ධනාගාර ගත කර තිබෙනවා මේ සම්බන්ධෙන් ගල්කිස්ස පොලිසිය වැඩිතුර විමර්ශණ සිදුකරනු ලබනවා. දැන් රටවට අ වුවත්්‍ය හෙපයක්හෙටිය. කොට්ටාව උතුර මහාධර්මඵලවිද්‍යාලයට අවුරුතු හතලිස් අටක් සපිරීම නිමිත්තෙන් දාහතර වැනි වරටත් ලේතන්දිමේ වැඩසටහනක් පැවැත්වනා. ඒ කොට්ටාව උතුර ධර්ම පලවිද්‍යාලයේදී. මෙහිති මහරගම අපේක්ෂා රෝහල වෙත ලේ ලබාදීමත සිදුකෙරුුණා. අම්පාර දමන හිංගුරාණ සියමලාණ්ඩුව මාර්ගගේ අලිෆංගුව ප්‍රදේශයේදී රියානුතුරක් සිදුවතිබෙනවා එල් ලොරි රතයක් හා මෝටර් රතයක් එක නිකෙටීමෙනුයි. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රතේ අටදිනෙු ගමන් කර ඇති අතර ඉන් තුන් දෙෙකු මියකොස් ඇති බවයි වාර්තාාවන්නේ. න්දුුර කොටියන් සහ හඳුන්දිවියන් නිරන්තරෙන් තම ගම්මානයට ගොදුරු සොයා පැමිණන්න නිසා සිය ජීවිත අවධනමක පවතින බව කොටකල සහ සමක පුරන් ගම්මානවල පදිංචිකරන් පවසෙනවා. එම ගම්මානවලට ඉහලින් හැටන් කුඩා ගම අක්කර සයකින් පමණ සමන්විත.ඉල්ලු රක්ෂතයක් පිහිට ඇති බවත්. එම රක්ෂතයේ මෙම කඳුකර කොටියන් සහ හඳුන්දිවියන් වෙසෙන බවයි අපවාර්තාකරු සඳහන් කලේ. රක්ෂතය තුළ සැරිසරන කන්ඳුකර කොටියන් සහ හඳුන්දිවියන්ල්ලා වෙනත් රක්ෂියකට රැග ගොස් මුදාහරණ ලෙසයි ගම්වාසි බලතාරීගෙන්ල්. ඉින්නේ පොළොන්නරුව ජාතික ජලගලුම් නිමන උද්‍යන භූමිය සෙරිසරන වනාලියෙකු ගල්ලඇල්ල කාර්මික විද්‍යාලයට පැමිණ තිබුණා පසූ පොළොන්නරව වනජීවේ කාර්යාලේ නිලධාරීන් පැමිණ එම වනාලියාව පළවා හැරීමේ මෙහෙුමක් අරම්භ කළ බවයි වාර්තා වන්නේ. කන්තලේ ජයන්තිගම සහන් අවය කනුව ප්‍රදේශය ජනතාව වනාලි වුවදුරින් පීටා විඳන බව අපිට වාර්තා වුණා. ගම්වාසින් පවසන්නේ මේ වනතෙක් කිසිතු බලධාරියෙ ඊට නිසි පියවරක් ගෙන නොැති බවයි. ැටන් ප්‍රදේශයදී අධි වේගේෙන් දාවනිව 3ීරෝධද රාතයක් මාර්ගෙන් ඉවතට පැන අඩි යක ප්‍රපාතකට වෙරලී ගොස්තිබෙනවා අනතුරින් ගමංග ්‍රීියතුර තුවාල ලබා දික්ො මුලික රහලට ඇතුළත් කර ඇති බවයි හැටන් පොලසිය පසන්නේ. හැටන් සිංගිමලේ ජලාශයේ පාවිමින් තිබැදි, පුද්ගල මලසිරක් සොයාගෙන තිබෙනවා මියකෙ දගලයාගේ අනන් හිතාවය මෙතෙක් තහරු කරගෙනනහැ. බලංගොට පින්නවල ප්‍රදේශයේ පනස් හතර හැවිරිදි පුදකලයෙකු මිය කුස් තිබෙනවා ඔහුමියගොස් ඇතේ විදුු සැවදීම නොයි එම පෝතත් සමගින් අපගේ ප්‍රදහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා තවත් උුසුම් තොතුරු සඳහපි වෙසින්න www.sනිස්ටොටල්ගේ අපගේ වෙබ් අඩබය වෙත. යළි තම්විමු අපගේ ද්‍රා ප්‍රීපුවාත විකාශය සම්කේ ඔබට සුභ සන්තයක්. තා අලු වඩටියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටිනක ලික්කර සත TVවේ සබස්ක්‍රයිප් කරන්න අලු සීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සේනෝලිෙක් කරන්න.